බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං පිංවතුල්ලා සතුටු වෙනවාට පිංවතුල්ලා විනෝද වෙනවා පිංවතුල්ලා කාමච්ඡන්දයන් විඳිනවාට මං අකමැති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දයන් විඳින්න එපා කියන්නේ මේ සතුට මේ විනෝදය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපෙන් පුළුවන් තරම් මේවැ ආදීනවය අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපි සතුටු වෙනවා දකින්න අකමැති නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඔබලා සිංහල අලුත් අවුරුද්දට සතුටෙන් විනෝදෙන් කාලය ගත කරනවායි කියන කාරණයට බුදුරජාණන් වහන්සේ අකමැත්තක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබලා මේ සතුටු මේ කොච්චර විනෝදුණත් සතුටුණත් මේ කාමච්ඡන්දයන් වින්දත් මේවා නිසා නිරේතුරු අපතුලෙන් සිල්පද බිඳෙනවා කුසල් මූලයන් රැස් වෙනවා කියලා. එසා අපි මේ ලබන්නා වූ සතුට අපි අනාගතයේ දුකක් උදෙසා ආයෝජනය කරනවා කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි මේ ලබන්නා වූ සතුට අනාගත දුක උදෙසා, අනාගත දුක කියන්නේ කුමක්ද? අනාගතයේ නැවත උපතක් උදෙසා අපි ආයෝජනය කරනවා කියලා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි දරුවෙනි නිරේතුරුවම මේ සතුටත් මේ දුකත් විදර්ශනා නුවණින් දැකලා ජීවත් වෙන්න කියලා. ඒ නිසයි භික්ෂුවක් හැටියට මම ඔබට කිව්වේ මේ සිංහල අලුත් අවුරුද්දේ නිරේතුරුවම සැබෑ දක්ෂයෙක් කියන තැනට එන්න, නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙමින් අතීත පංච උපාදානස්කන්ධයත් අනාගත පංච උපාදානස්කන්ධයත් කෙරේ විදර්ශනා නුවණ මතු කරගන්න දක්ෂ වෙන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා. මෙතන ඇස් ඇති පුරුෂයා කියන්නේ අපිට තියෙන මේ ඇස් දෙක තියෙනවායි කියන කාරණේ නෙමෙයි ඈ. ඇස් ඇති පුරුෂයා කියන්නේ එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනෙක්. එයා ආර්යයන් වහන්සේලා හඳුනන කෙනෙක්. ආර්ය ධර්මය හඳුනන කෙනෙක්. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ කෙනෙක්. මෙන්න මෙයාට තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇස් ඇති පුරුෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා. යා කුමටද කැමති? සැපේටයි කැමති. යා දුකට කැමති නැහැ. මේ සැපේට කැමති වෙන්නා වූ මේ ඇස් ඇති පුරුෂයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා කල්යාණ මිත්‍රාශ්‍රය ලබද්දී සද්ධර්ම ශ්‍රවණය කරද්දී ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී අන්න යා දකිනවා කියනවා තමා නිරේතුරුවම සර්පයින් හතර දෙනෙක් පෝෂණය කරනවා කියලා. ඒ කියන්නේ තමා කියන්නේ අපි හැම කෙනෙක්ම මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මේ දිව්‍ය තලවල ජීවත් වෙන මේ බ්‍රහ්ම තලවල ජීවත් වෙන මේ සතර ආපායේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම නොනා නිරේතුරුවම සර්පයින් හතර දෙනෙක් පෝෂණය කරනවා කියන. නමුත් අපි ඒක දන්නේ නැහැ. ඔබ මේ මොහොතේත් ඒ සර්පයින් හතර දෙනා පෝෂණය කළා. මම මීට විනාඩි 5කට ඉස්සෙල්ලත් ඒ සර්පයින් හතර දෙනා පෝෂණය කළා. ඒකයි මං ගිල දානේ වළඳලා ආවේ. නිරේතුරුව මේ සර්පයෝ හතර දෙනා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සර්පයින් හතර දෙනෙක් විසකුරු සර්පයින් හතර දෙනෙක් පෝෂණය කරනවා කියලා. මේ සර්පයින්ට වෙලාවට කන්න දෙන්න ඕනේ, වෙලාවට බොන්න දෙන්න ඕනේ, වෙලාවට ව්‍යායාම කරවන්න ඕනේ, වෙලාවට මේ ඇඳුම් පැළඳුම් අඳින්න ඕනේ, නාවන්න ඕනේ, මූණ හොදන්න ඕනේ, දත් මදින්න ඕනේ, තෙල් බෙහෙත් දාන්න ඕනේ, වෛද්‍ය උපදෙස් අරන් දෙන්න ඕනේ. මේවා යම් තැනකදී දුර්වල වුණොත් නෝනා මේ සර්පයින් කිපෙනවා කියනවා. මේ සර්පයින් නිරේතුරුව කිපෙනවා. පඨවි ධාතුවට බෙහෙත් කරද්දී ඔන්න ආපෝ ධාතුව කිපෙනවා. ආපෝ ධාතුවට බෙහෙත් කරද්දී ඔන්න වායෝ ධාතුව කිපෙනවා. වායෝ ධාතුවට බෙහෙත් කරද්දී නෝනා ඔන්න තේජෝ ධාතුව කිපෙනවා. මේ ලෝක ධාතුව තුල ජීවත් වෙන සෑම මිනිසෙක්ම මව් කුසේ උප්පත්තිය ලබන මොහොතේ සිට මිය යන මොහොත දක්වා නෝනා මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව කියන සර්පයින් හතර දෙනාගෙන් දෂ්ට කිරීම ලබනවා කියනවා. ඒ නිසාම අපි මේ සර්පීන්ගෙන් බේරෙන්න නිරේතුරුවම අපි රැකී රක්ෂා කරන්න වෙනවා, ව්‍යාපාර කරන්න වෙනවා, ගොවිතැන්පත් කරන්න වෙනවා, මේවා තුලින් මුදල් හොයන්න වෙනවා. මේවා කරමින් 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 අපි මොකද කරන්නේ? මේ දෂ්ට කරන සර්පයෝ හතර දෙනා සතුටු කරන්න හදනවා කියනවා. නමුත් ඒ සතුටු කරන්න යන ගමේදී අපිට කවදාකවත් අපේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සමහරු මේ සර්පයෝ සතුටු කරන්න නොනා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරනවා. එක දරුවෙක් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ දරුවා සති දෙකක් රෝහල් ගත වෙලා හිටියා ලක්ෂ 17ක් මං ගෙව්වා කියලා. එයි සතර මහා ධාතුව කියන මේ සර්පයින් පෝෂණය කිරීම උදෙසා. මොකද ඒගොල්ලෝ කිපෙනවා හැමදාමත්. අර රූපේ ආස්වාදයේ කියලා යම් කෙටි කාලයක් තියෙනවා. ওই රූපේ ආස්වාදයේ තුල පමණක් මේ සර්පයින්ගේ කිපීම යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉන් මෙහා නෝනා හැමදාම මේ සර්පයින් හතර දෙනා කුමක්කෝ කිපීමකට ලක් වෙනවා. එක ඇඟේ වේදනාවක් ආව, නැත්නම් කකුලේ වේදනාවක් ආව, දණිස්සේ වේදනාවක් ආව, ඔළුවේ වේදනාවක් වෙනවා, හිට පපුවේ වේදනාවක් වෙනවා, අයිමත් බඩේ අමාරුවක් වෙනවා. එකක් හොඳ වෙද්දී එකක් 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 පාසා
අන්න අර සතර මහා ධාතුව සර්පයෙන් හතර දෙනා කිපීම නිසා දුකට පත්වෙනවා කියලා. දැන් මේ කවුද දකින්නේ? ඇස් ඇති පුරුෂයා. ඇස් ඇති පුරුෂයා කියන්නේ යා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනෙක්, ආර්යයන් වහන්සේලා ඇසුරු කරන කෙනෙක්, ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්, ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක්. අන්න යා දකිනවා නෝනා, නිරේතුරුව මං සර්පයෙන් හතර දෙනේ පෝෂණය කරන්නේ. මට මේ සර්පයෙන් හතර දෙනාගෙන් ගැලවීමක් නැහැ. එයා දකිනවා සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව මං මේ සර්පයෙන් පෝෂණය කරමින් පෝෂණය කරමින් පෝෂණය කරමින් ඇවිල්ලා තිනු. මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ මේ මනුස්ස රූපය සර්පයෙන් හතර දෙනා පෝෂණය කළා. දිව්‍ය ලෝකවල ඉපදුන වෙලාවේ දිව්‍ය ශරීරය නැමැති පටවියා පෝතේජෝ වායෝ පෝෂණය කළා. ඒ වගේම සතරාපායන්ට වැටුන වෙලාවේ ඒවයි මට ලැබුණා වූ රූපය මේ සතර මහා ධාතුව මං මේ සර්පය හතර දෙනා පෝෂණය කළා. එන්සයා දකිනවා සංසාරේ ඉපදුනා වූ රූපයන් නිසා කෙන භවපත්ත්‍යා ජාති භවය නිසා සකස් වුණා වූ මේ උපත නිසා කොයි සාමං සර්පයින් පෝෂණය කරලා තියෙනවද කියලා දකිනවා. මේ සර්පයින් පෝෂණය කරන්න ගිහිල්ලා කොයි සාමං අකුසල් රැස් කරගෙන සතරාපායන්ට වැටලා තියෙනවද කියලා දකිනවා. මේ මොහොතෙත් මේ සර්පයින් හතර දෙනා පෝෂණය කරන්නට යෑම නිසා මං කොයිසා සිල්පද බිඳ ගන්නවද, මං කොයිසා අකුසල් මූලයන් රැස් කරනවද කියලා දකිනවා කියනවා. දැකලා මොකද කරන්නේ? මම මේ සර්පයින්ගෙන් මිදෙනවායි කියන චේතනාව සකස් කරගෙන එයා දුවනවා කියනවා. දැන් එයා හඳුනගත්ත සර්පයින් හතර දෙනා. දැන් වර්තමාන සමාජයේ බෞද්ධ ජීවිත ගත කළත් තමා පෝෂණය කරන්නේ සර්පයින් හතර දෙනෙක් කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේ පටවියාපෝ තේජෝ වායු කියන සර්පයින් හතර දෙනායි මම පෝෂණය කරන්නේ කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා මේ සර්පයින් මගේ කරගෙන ඥාතියා කරගෙන එයා පෝෂණය කරනවා. තමාගේ ශරීරය ඥාතියා කරගෙන මගේ කරගෙන පෝෂණය කරනවා වගේම තමන්ගේ බිරිඳ, තමන්ගේ දුවා පුතා, තමන්ගේ මොනුපුරා මිනිපිරි මේ සෑම සර්පයින් හතර දෙනෙක්ම මගේ අනුන්ගේ සර්පයනුත් මගේ කරගෙන ජීවත් වෙනවා. තමාගේ සර්පයින් හතර දෙනා මගේ කරගෙන දුක් විඳිනවා මදිවට අනුන්ගේ සර්පයින් හතර දෙනෙකුත් මගේ කරගෙන අපි ජීවත් වෙලා නිරේතුරුවම දුක සකස් කරනවා. දුක සකස් කරනවා කියන්නේ මොකද? නැවත නැවත සංස්කාරයන් රැස් කරනවා. නැවතත් සතර මහා ධාතුවකට, නැවතත් සතර මහා ධාතුවේ උපතකට අදාළ සංස්කාරයන් මේ සර්පයින් හතර දෙනාන්සේ රැස් කරනවා. මෙන්න මේ කාරණය එයා දකිනවා. දැක්කේ කොහොමද? එයා ඇස් ඇති පුරුෂයෙක් නිසා එයා අඳුන ගන්නවා. එයා අඳුනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම මේ සර්පයින් හතර දෙනාගේ මිදෙන්න ඕනේ කියලා එයා දුවනවා කියනවා. එයා දුවනවා කියන්නේ මොකද්ද? එයා තව තව කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා. තව තව සද්ධර්ම ශ්‍රවණය කරනවා. එයා තව තව ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරද්දී එයා දැන් දකිනවා, දැන් එයා කාවද දැක්කේ මුලින්ම? සර්පයින් හතර දෙනා. මුලින් එයා එච්චරයි දැක්කේ. දැන් එයා තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරද්දී එයා දකිනවා, දෙයියනේ, සර්පය හතර දෙනෙක් විතරක් නෙමෙයි, මගේ පිටිපස්සේ මාර දූතෙයින් පස් දෙනෙක් කෙලවනවා කියලා. කී දෙනෙක්ද? පහයි. දැන් මුලින් කී දෙනෙක්ද එළවගෙන ඉන්නේ? දැන් හතරයි. එයා ඒ හතර අඳුනගත්තා. ඒ හතර අඳුනගෙන එයා තව තව ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී මෙන්න මෙයා දකිනවා නෝනා, තව හය දෙනෙක් මගේ පස්සේ එළවනවා, පස් දෙනෙක් කෙලවනවා කියලා. ඒ පස් දෙනා බුදුරජාණන් වහන්සේ කියනවා මාර දූතෙයින් පස් දෙනෙක් කියලා. කවුද මේ පස් දෙනා? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පස් දෙනා. මොකද මේ මාර දූතෙයින් පස් දෙනා නිරේතුරුව නෝනා අපව දුකටමයි දුකටමයි භවයටමයි භවයටමයි යදලා දාන්නේ. නිරේතුරුව මේ රූපයක් නැමැති මාර දූතයා මේ රූපය මගේ කරගෙන, ඒ රූපය අපේ කරගෙන, ඒ රූපය තුල මම ඉන්නවා කියලා දකිමින්, ඒ රූපය තුල මගේ ආත්මය තියෙනවා කියලා දකිමින්, ඒ ආත්මය තුල මම බැසගෙන ඉන්නවායි කියලා දකිමින් නිරේතුරුව අපි රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. රූපය නිසා නිරේතුරුව අකුසල් රැස් කරගන්නවා. රූපය නිසා නිරේතුරුව අපි සිල්පද බිඳ ගන්නවා. තමාගේ රූපය නිසා අකුසල් රැස් කරගන්නවා වගේම මේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට අරමුණු වන බාහිර රූපේනොත් මගේ කරගෙන ඒවාත් නිසා අපි අකුසල් රැස් කරගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ රූපය කියන්නේ මාර දූතෙක්මයි. මාර්යාගේ ග්‍රහණයට අපිව කොටු කරන, මාර්යාගේ ලෝකයට අපි කොටු කරන, මාර්යාගේ බන්ධනාගාරයේ අපිව බන්ධනාගාරගත කරන මේ රූපය මාර දූතෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි තාම ඒක හඳුනගෙන නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි, මේ වේදනාව කියන්නේ මාරයෙක්, මාර දූතෙක් කියලා.
මේ වේදනාව කියන්නේ මොකද්ද? මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන එකතු වෙච්ච තැන, සකස් වෙන පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරපු තැන, අන්න වේදනාව අපි සකස් කරගන්න. ඒ කියන්නේ එක්ක ඇලීම්, එක්ක ගැටීම්, එක්ක උපේක්ෂාව. මේ කාරණා තුනම නොනා අනිවාර්යයෙන්ම නැවත අපිට භවයේ උපතකට අරන් යනවා. ඒ කියන්නේ නැවත 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 සකස් වෙන සෑම විඳීමක් පාසාම අපි නැවත භවය සකස් කරගැනීමේ ක්‍රියාන්විතයක අපි නියලිලා ඉන්නවා. නමුත් අපි ඒක දන්නේ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මහණින් මේ රූපය මාර දූතෙක්, ඒ වගේම මේ රූපය නිසා සකස් වෙන්නා වූ වේදනාව මාර දූතෙක්, වේදනාව නිසා සකස් වෙන්නා වූ මේ සංඥාව හඳුනා ගැනීම කියන මාර දූතෙක් කියලා. සංඥාව කියන්නේ මොකද්ද? අපි හඳුනා ගන්න. උදේ ඉඳන් රාත්‍රී වෙනකන් නොනා අපි හඳුනා ගැනීම කොච්චරනම් සිද්ධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේත් මේ හඳුනා ගැනීම මාර දූතෙක් කියලා හඳුනාද්දී අපි උත්සාහ කරන්නේ සෑම නිමේෂයකදීම සෑම තප්පරයකදීම තව දෙයක් හඳුනා ගන්නමයි. තව යාළුවෙක්, තව හිතවතෙක්, තව ඥාතියෙක්, තව දරුවෙක්, තව මුණුබුරෙක්. මේ හඳුනා ගැනීම කියන්නේ මොකද්ද? සංඥාව කියන කාරණේ. කෙනෙක්ගේ දුරකතනයක් අරන් බලන්න. ඒ දුරකතනේ පින්වතුනේ ගබඩා කරගත්ත කොච්චර අනුන්ගේ දුරකතනංග තියනවද කියලා. මොනවද මේ හඳුනා ගැනීම? අලුතෙන් හඳුනා ගැනීමක් වෙච්ච ගමන් අංක ගන්නවා, ගබඩා කරගන්න. නමුත් අපි උත්සාහ ගන්නෙ මොකටද? මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න. නමුත් තාම සංඥාව හඳුනා ගැනීම අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ. සංසාරේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී නොනා හඳුනා ගැනීම කී කෝටියක් ඇති කරගන්නේ නැද්ද? සක්විති රජ වෙච්ච වෙලාවේ කොච්චර දේවල් අපි හඳුනාගත්තද? සක්‍රියා වෙච්ච වෙලාවේ කොච්චර දේවල් අපි හඳුනාගත්තද? තිරිසන් ලෝකවලට, പ്രേත ලෝකවලට වැටුන වෙලාවේ ඒ සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වුණා නෝ. ඒ සෑම හඳුනා ගැනීමක්ම මොකද්ද සිද්ධ කළේ? අපි තුල නැවත 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 භවයේ සකස් කිරීමේ උපකාරක ධර්මයන් සකස් කරගන්න. එසා බුදුරජාන් වහන්සේ කියනවා මේ හඳුනා ගැනීම මාර දූතෙක් කියලා. ඊට පස්සේ සංඥාව නිසා සකස් වෙන්නා වූ සංස්කාර. මේ මොහොතේ පින්තුණි අපි මොන පින කළත් පින කරන්නේ මගේ කරගෙනමයි. අපේ කරගෙනමයි. මේ පින තුල මම ඉන්නවා, මා තුල පින තියෙනවා, මගේ ආත්මය මේ පින තුල තියෙනවා කියලා පින මගේ කරගෙනයි සිද්ධ කරන්නේ. ඒ සංස්කාරයක් මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. පින නිසාම අපි ලෝභ දේශ මෝහය නැති කරගන්නවා. අපි කරන්නා වූ පින්කම මගේ කරගන්නවා. අපි දෙන්නා වූ දාණය මගේ කරගන්නවා. අපි දෙන්නා වූ පිරිකර මගේ කරගන්නවා. පූජා කළා වූ කුටිය මගේ කරගන්නවා. පූජා කළා වූ වෙනයම් භාණ්ඩයක් මගේ කරගන්නවා. ඒ සෑම තැනකදීම නොනා සංස්කාරයන් තුල බැසගෙන අපි ඉන්නවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. මේ ලබන්නේ අපි සංස්කාරයක්, මේ ලබන සැප වේදනාව සංස්කාරයක්, මේ ලැබුවා වූ සමාජ තත්ත්වයේ සංස්කාරයක්, මේ ලැබුවා වූ නිලතල සංස්කාරයක්, මේවා අනිත්‍යයි කියන කාරණේ අපි දකින්නේ. ඒ නිසාම සංස්කාර නිසා නැවත 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 අපි භවය සකස් කරගන්නවා. ඒ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන දැනීම් විඥානයන් නොනා නිරේතුරුව අපි අපේ කරගන්නවා. හිත කිව්වොත් මේ වෙලාවේ මේ දේ කරන්න කියලා ඒක හොඳද නරකද කියලා අපි දකින්නේ නැහැ. ඒ දේ කරනවා. කෙනෙකුට දිවි නසා ගන්න හිතෙනවා, එයා ඒක කරනවා. මේ හිත සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ දැනීමක් කියලා දැකලා ධර්මානුකූලව ඒක කළමනාකරණය කරගන්න දක්ෂ නැහැ. ඒ සෑම දැනීමක් තුළම බැසගෙන ඉන්නවා මේ දැනීම මගේ කියන කාරණේ තුළ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දැන් ඇස් ඇති පුරුෂයා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා එයා දැන් අඳුනගත්තා මගේ පිටිපස්සේ සර්පීන් හතර දෙනෙක් එළවනවා කියලා. එයා මේ සර්පීන්ගෙන් මිදෙන්න ඕනේ කියලා දුවනවා දුවනවා කියන තව තව ධර්මයේ නුවණින් දකිනවා. එහෙම දකිනකොට අන්න එයා ආපසු පිටිපස්ස හැරිලා බලනකොට දැන් එයා පිටිපස්සේ කී දෙනෙක් එළවනවද? 9 දෙනෙක් එළවනවා. සර්පයෝ හතර දෙනා පඨවි ආපෝ තේජෝ වායෝ, ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ දැන් 5 දෙනෙක් එළවනවා දකිනවා කියන. දැන් හිතර ඔබ මොකද කරන්නේ? දැන් ඔබේ පිටිපස්සේ හතර දෙනෙක් එළවනවා දැක්ක ඔබ මොකද කළේ? දිව්වා. දැන් 9ක් එළවනවා දකිද්දී ඔබ මොකද කරන්නේ? වේගය තවත් වැඩි කරනවා. වේගය වැඩි කරනවා කියන්නේ තව තව ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරද්දී ඔබ ආයිමත් ඔබේ පසුපස දකිද්දී බලද්දී බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට පේනවා සද්දන්ත පුරුෂයෙක් ඔබේ පිටිපස්සේ එළවගෙන එනවා කියලා. ඒ සද්දන්ත පුරුෂයා ඔබ පිටිපස්සේ එළවගෙන එන්නේ තියුණු කඩුවක් අරගෙන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔහුට බුදුරජාණන් වහන්සේ කියන වදකයා කියලා. දැන් වදකෙක් ඔබේ පිටිපස්සෙන් එළවගෙන එනවා. දැන් ඔබ මොකද කරන්නේ? තවත් වේගය වැඩි කරනවා කියනවා. දැන් කී දෙනෙක් එළවනවද ඔබේ පිටිපස්සේ? සර්පයෙක් 4යි, මාර දූතයින් 5යි 9යි. වදකයා කියන්නේ කවුද? චන්ද රාගය තෘෂ්ණාව කියන වදකයා ඔබේ පිටිපස්සෙන් එළවනවා කියනවා.
මේ තුෂ්ණාව කියන වදකයා නිරේතුරුවම පස්සේ ළඟ හැම වෙලාම වේදනාව ළඟ සැඟවිලා ඉඳලා නිරේතුරුව ඔබ සංසාරයේ වදයට පමුණුනවා කියනවා. බුදුරජාන් වහන්සේ ළඟට වරක් දේවතාවියක් එනවා. ඒ දේවතාවිය අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ කුටිය කුමක්ද කියලා. දෙවෙනි ප්‍රශ්නය අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ කැදැල්ල කුමක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නය අහනවා බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේගේ කුල ප්‍රවේණිය කුමක්ද කියලා, පරපුර කුමක්ද කියලා. හතරවෙනි ප්‍රශ්නය අහනවා ඔබ වහන්සේගේ බන්ධනය කුමක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දේවතාවිය, මගේ කුටිය තමයි මගේ අම්මා කියලා. ඒ කියන්නේ මහා මායා දේවිය. මගේ කුටිය කියන්නේ මගේ අම්මා කියලා කියනවා. මගේ කැදැල්ල කියන්නේ මගේ බිරිඳ කියනවා. ඒ කියන්නේ යසෝදරා දේවිය. මගේ කුල ප්‍රවේණිය පරපුර කියන්නේ මගේ පුතා රාහුල කියලා කියනවා. මගේ බන්ධනය කියන්නේ තෘෂ්ණාවයි කියලා කියනවා. නමුත් දේවතාවිය, මං යම් මොහතක මගේ බන්ධනය තෘෂ්ණාව නිරෝධය කළාද මට කුටියත් කැදල්ලත් කුල ප්‍රවේණියත් නිරෝධය වුණා කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. එනම් බලන්න සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් තාමත් අපි කුටියක් මගේ කරගෙන ඉන්නේ, අම්මා කෙනෙක් මගේ කරගෙන ඉන්නේ, තාමත් අපි කැදල්ලක් මගේ කරගෙන ඉන්නේ, බිරිඳක් ස්වාමිපුරුෂයෙක් මගේ කරගෙන ඉන්නේ, තාමත් අපි කුල ප්‍රවේණියක් පරපුරක් මගේ කරගෙන ඉන්නේ, දරුවා මුණුබුරා මගේ කරගෙන ඉන්නේ තුෂ්ණාව කියන බන්ධනයට කොටුන නිසාමයි. වෙන හේතුවක් නෙමේ. යම් මොහතක ඔබ තුෂ්ණාව සින්දාද, තුෂ්ණාව නිරෝධය කළාද කුටියත් කැදල්ලත් කුල ප්‍රවේණියත් නිරෝධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතෙක් අපි මොකක්ද මේ සංසාරය පුරාවට කරන්නේ? මේ චන්ද රාගය කියන තියුණු කඩුවක් අතින්ගත් මේ වදකයා පස්සෙන් එලවනවා කියලා අපි දකින්නේ නැහැ. නිරේතුරුවම ඇසෙන් දකින්නා වූ රූපය අපි තෘෂ්ණාවෙන් තෙත් කරනවා. කනෙන් අහන්නා වූ ශබ්දය තෘෂ්ණාවෙන් තෙත් කරනවා. නාසයට දැනෙන්නා වූ ගඳ සුවඳ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. දිවට දැනෙන්නා වූ රසය තෘෂ්ණාවෙන් තෙත් කරනවා. මනසට දැනෙන්නා වූ සිතුවිල්ල, කයට දැනෙන්නා වූ පහස අපි තෘෂ්ණාවෙන්. නමුත් මේ තෘෂ්ණාවෙන් තෙත් කරන මොහොතක් පාසා අපි මේ චන්ද රාගය කියන තියුණු කඩුව අතින්ගත් වදකයා සමග ජීවත් වෙනවා කියලා අපි දකින්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වරක් විවේකීව වැඩසින්නකොට දිවසින් දකිනවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියත් සංග්‍රාමජී කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. සංග්‍රාමජී කියන ස්වාමීන් වහන්සේ මේ තරුණ කාලේ විවාහ වෙලා බිරිඳ අතහැරලා දාලා ගිහිල්ලා පැවිදි වෙනවා. බිරිඳ අතහැරලා දාලා යනවා. දරුවෝ නැහැ බිරිඳට. නමුත් මේ ස්වාමීන් වහන්සේ පැවිදි වුණාට පස්සේ තමයි දන්නේ නෝනාට කුසේ දරුවෙක් ඉඳලා තියෙනවා. නමුත් දැන් මේ පැවිදි වෙලා මේ ස්වාමීන් වහන්සේ ඈත කැලේකට ගිහිලා භාවනා කළා, උතුම් රහත් ඵලයට පත් වෙනවා. රහත් ඵලයට පත් වෙලා තමන්ගේ ගම්මානෙට එනවා. ගම්මානෙට ආපුවාම සංග්‍රාමජී ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳට ආරංචි වෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා ගමට වැඩම කරලා ඉන්නවා පැවිදි වෙලා කියලා. එයා රහත් වෙලා කියලා දන්නේ නැහැ. දැන් මේ නෝනා කරපු දේ මොකද? අර අතදරුවා පුංචි මාස 7ක් 8ක් වයස අතදරුවාත් අරගෙන මං හොඳ වැඩක් කරන්නම් කොහොම හරි මම මෙයාව ගෙදර එක්කන් යනවා කියලා අර කැලේ ගහමුලට ආවා. ගහමුලට ඇවිල්ලා පුංචි දරුවව අතේ තියාගෙන, අතදරුව අතේ තියාගෙන අර සංග්‍රාමජී ස්වාමීන් වහන්සේගේ ගිහි බිරිඳ කියනවා, ඔයා පුදුමාකාර මිනිසෙක් නේ. ඔයා මාව කසාද බැඳලා මාස 6ක් විතර මාත් එක්ක ඉඳලා ඔයා යන්න ගියා. දැන් මේ දරුව කවුද බලන්නේ? මට මේ දරුව බලන්න බෑ. මෙන්න දරුව ඔයා බලාගන්න කියලා දරුව තියලා ගියා. දැන් දරුව තියලා ගියා අර මාස 6ක් හතක් වයසේ පුංචි දරුව. දැන් දරුව තියලා ගියත් අම්මා කපටි, අම්මා ඈතට වෙලා හැංගිලා බලන් හිටේ. යනවා කියලා පෙන්නුවත් ගියේ නෑ. දැන් මේ සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ ගහමුල වාඩි වෙලා එරමිනිය ගොතාගෙන මේ විදිහට ඉන්නවා. දැන් දරුවා මෙතන තියෙනවා. දරුවා යටිගිරියෙන් කෑ ගහනවා. කෑ ගැව්වත් සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ ඇහැරලුවත් බැලුවේ නැහැ. තමන්ගේ දරුවා මේ. එයා දන්නේ නැහැ තමන්ගේ දරුවේ හිටියා කියලා. එයාගේ දරුවා, එයාගේ නෝනයි දරුවා අරන් ගෙනල් තිබ්බේ. දරුවා බෙරිහන් දිදී කෑ ගහනවා. සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ දැස් දෙක පියාගෙන දැක්ක දේ දැක්කා කියලා දකමින් ජීවත් වුණා. ඇසුන දේ ඇසුනායි කියලා දකමින් ජීවත් වුණා. දැනුන දේ දැනුනායි කියලා දකමින් ජීවත් වුණා. ඇසුන දේ දැක්ක දේ දැනුන දේ තෘෂ්ණාවෙන් තෙත් කළේ නැහැ. තෙත් කරන තෘෂ්ණාවක් උන්වහන්සේට තිබ්බේ නැහැ. දැන් අම්මා හැංගිලා බලා ඉන්නවා. දරුව කෑ ගහනවා. සංග්‍රාමදී ස්වාමීන් වහන්සේ ඇහැරත් බලන්නේ. අම්මා ඇවිල්ලා කිව්වේ මේ තාත්තා නම් පුදුම තාත්තා කෙනෙක්, කිසිම දරුසෙනෙහසක් නැහැ. මේකට දරුව දෙනවට උනා දැන් මං අරන් යනවා කියලා දරුව අරගෙන යන්නේ කියලා. නමුත් දැන් බුදුරජාන් වහන්සේ දකිනවා මේක. දැකලා කියනවා ස්වාමීන් වහන්සේලාට, මහණෙනි සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ, තමන්ගේ ගිහි කාලයේ බිනිඳ තමන් ළඟට එද්දී සතුටුනේ නැහැ. ඒ ගිහි කාලයේ බිනිඳ තමන්ට බැනලා දරුවා අරගෙන තමන්ගෙන් ඈතට යද්දී දුක්ුනේ නැහැ. සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ
දුකත් සැපත් දෙකම නිරෝධය කළා වූ භික්ෂුවක්. දුකත් සැපත් දෙකම නිරෝධය කරා වූ භික්ෂුවක් තුළ කවදාක්වත් තෘෂ්ණාවක් ඇත්තේ නැහැ. එනම් මේ තෘෂ්ණාව කියන මේ වදකයා කියන දෙවුණු කඩුවක් අතින් අරගත් සද්දන්ත වදකයාමයි සංසාරයේ අපිව වදයට පමුණුවන්නේ නෝන. මේ ඇස් ඇති පුරුෂයා කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළ දැන් තමන් පසුපස හබායන පුද්ගලයන් කී දෙනෙක් අඳුනගත්තද? සර්පයෝ හතර දෙනයි, මාර දූතයෝ පස් දෙනයි, වදකයයි දැන් දහ දෙනෙක් කෙලවනවා නෝන. දැන් එයාගේ වේගය තව වැඩි. එයි දැන් කඩුවක් අතින් ගත්ත තියුණු පුරුෂයෙක් එනවා පිටිපස්සේ. දැන් එයා තමත් වේගවත් වෙනවා. වේගවත් වෙනවා කියන්නේ මොකද්ද? තව තව එයා කල්යාණ ධර්මයේ තව තව නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉස්සරහට යද්දී එයා ආයිමත් තමා පසුපස දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා, එයා පිටිපස්සේ හොරු 6 දෙනෙක් එළවගෙන එනවා යට පේනවා කියලා. කවුද? හොරු 6 දෙනෙකුත් එළවන් එනවා. දැන් කීයද එතකොට? 10යි 16යි. 16 දෙනෙක් හබාගෙන එනවා. එතකොට මේ හොරු 6 දෙනා කියලා කියන්නේ කවුද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ 6 දෙනයි බුදුරජාණන් වහන්සේ හොරු 6 දෙනෙක් කියලා කියන්නේ. නිරේතුරුව බුදුරයන් වහන්සේ මේ හොරු 6 දෙනෙක් නිරේතුරුව එළවගෙන එනවා කියන්නේ නෝනා, මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ හොරු 6 දෙනා නිරේතුරුව නෝනා අපි භවෙන් භවයට භවෙන් භවයට අරගෙන යනවා. ඒ කියන්නේ මේ ඇහැ කියන්නේ නිරේතුරුවම නෝනා අපිව වදේට පමුණවන දෙයක්මයි. මේ ඇසෙන් දකින සෑම රූපයක් පාසා නැවත ඇසක් උපද්දවා ගැනීමට අදාළ සංස්කාර අපිට රැස් කළ දෙනවා. මේ කනෙන් අහන ශබ්දයක් පාසා නිරතුරුව මේ කන නැවත කනක් උපද්දවා ගැනීමට අදාළ සංස්කාරයෙන් අපිට සකස් කළ දෙනවා. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස මගේය කියලා මට පෙන්වුවත්, මගේය කියලා මං හිතුවත්, මේ මගේ ආත්මය, මේ ආත්මය තුළ මං ඉන්නවායි කියලා හිතුවත් මේ තරම් හොරෙක් මේ ලෝකේ නැහැ පිංතුනි. ඔබ කොච්චර ඔය ඇස් දෙක මගේ කරලා හිටියත් ඔය ඇස් දෙක ඔබව නැවත සංසාරයේ කවදා හරි සතර පායකට දානවා මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වුණොත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන මේ ඇස හොරෙක්. ඔබට වංචාවක් කරන්නේ, ඔබට බොරුවක් කරන්නේ ඔබ මේ ඇස කියන සොරාට රැවටෙන්න එපා කියලා. ඔබ මේ කණෙන් ශබ්දයක් කාලේ ශබ්දයට ඇලිලා ඒ ශබ්දයට ගැටිලා, ඔබ මේ කණෙන් කාගෙන් හරි කේලමක් අහලා බොරුවක් අහලා ඒ බොරුවට කේලමට ඇලිලා ගැටිලා මේ කන නිසාම ඔබ නැවත වදයට පත් වෙනවා. මේ මනසින් ඔබ සිතුවිලි හිතලා, ලෝභ දේශ මෝහ සිතුවිලි හිතලා, කාමරාග පටික සිතුවිලි හිතලා, ඒ සිතුවිලි මගේ කරගෙන, ඒ සිතුවිලි මගේ ආත්මය කරගෙන, ඒ සිතුවිලි මගේ කල්යාණ මිත්‍රයා කියලා හිතගෙන මේ සිත නැමැති බොරු හොරා නිසා නෝනා ඔබ නැවත සංසාරෙට වැටෙනවා. එනිසා මේ භව ගමනේ ගමන් කරන සෑම සත්වයෙක්ගේම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නිසා නෝනා එයා නිරේතුරුවම භවෙන් භවයට, දුකෙන් දුකට, දුකෙන් පත් වෙනවා. මොකද සොරෙක් සමගයි ආශ්‍රය කරන්නේ. මේ සොරා කල්යාණ මිත්‍රයෙක් වෙලා තමා ළඟ ඉන්නවා. මේ සොරා සත්පුරුෂයෙක් වෙලා තමා තුල ඉන්නවා. මේ සොරා තමාගේ හොඳම යාළුවා හැටියට තමා තුල ඉන්නවා. ඒ නිසාම මේ සොරාව ඔබ ආරක්ෂා කරනවා. මේ සොරාව නිරේතුරුවම ඔබ සෝදනවා, මූණ සෝදනවා, මේ සොරා මගේ කරගෙන ඇඳුම් මන්දනවා, මේ සොරාට කෑම බීම දීලා මේක පෝෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේක සොරෙක් කියලා. මේකා මේ සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් විඤ්ඤාණපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලායතනං කියන ධර්මතාවය තුළ ආයතන 6 ඉපදුනාද ඒ ඉපදුනේ දුකක් කියලායි කියන්නේ. මොකද සොරු 6 දෙනෙක් ඔබ උපද්දවා ගත්ත කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් දැන් ඔබ පිටිපස්සේ දැන් කී දෙනෙක් එනවද? සතර මහා ධාතුව නැති සර්පය 4 දෙනෙක් එළවනවා, මාර දූතයින් 5 දෙනෙක් එළවනවා 9යි, චන්ද රාගය කියන අර චණ්ඩ පුරුෂයා ඔබ පිටිපස්සේ එනවා 10යි. දැන් හොරු 6 දෙනා එළවනවා කියනවා. දැන් මේ ආයතන 6ත් අනිත්‍යයි, මේ ආයතන 6ත් නිරේතුරුව දුක සකස් කරනවා කියලා එයා දකින්නවද? එයා දැන් මුලින් දැක්ක සතර මහා ධාතුව, පටවියාපෝ තේජෝ සතර මහා ධාතුව, මේ සර්පයින් 4 දෙනා දුකක්, මම මේකෙන් ගැලවෙන්න ඕනි කියලා හිතනවා. ඊට පස්සේ ආ රූප වේදනා සංඥා සංකාර විඥානයන් මේක දුකක්, මේක අනිත්‍යයි, මේක මාව භවයට අරගෙන යනවා කියලා දකින්නවා. ඊළඟට අර වදකයා චන්ද රාගය නිරේතුරුව මාව භවයේ සිරකරුවෙක් කරනවා, දුකටපත් කරනවා, වදකයා වදයටපත් වෙනවා දැකලා අන්න දැන් සොරු 6 දෙනා දකින්නවා මේ ඇස කියන්නේ සොරෙක්. මෙයා නිරේතුරුවම මගෙන් මට නිවන, මට ධර්මය, මට සුගතිය සොරකම් කරනවායි කියන කාරණය දකින්න. දැකලා එයා තමත් වේගය වැඩි කරනවා. වේගය වැඩි කරද්දී නෝනා දැන් එයා වේගයෙන් දුවනවා. ඒ කියන්නේ එයා තව තව ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. දැන් මෙහෙම දුවනින් මෙනෙහි කරද්දී ආ හිස් ගම්මානයකට එනවා කියනවා. හිස් ගමකට. ඒ හිස් ගම ඇතුලේ ආවිදිනවා කවුරුත් නැහැ. ගමේ යාට කවුරුත් පේන්නේ නැහැ.
ඒ හිස් ගමට ඇවිදුනට පස්සේ ඒ හිස් ගමේ ගෙවල් හයක් තියෙනවා කියනවා. ඒ ගෙවල් හයම දොරවල් ඇරලදාලා තියෙන්නේ, ජනෙල් ඇරලදාලා තියෙන්නේ, කිසිම වටිනා බඩුවක් පේන්න නැහැ. එයා බලනවා, දැන් මොකද හුඟක් වෙලා රැඳිලා බලන්න බෑ, මොකද එළවනවා මෙතනින් 16 දෙනෙක් නේ, 16ක් එළවනවා. එළවන වෙලාවේ යා මේ බලන්නේ. එනිසා කඩමුඩියේ බලනවා. බලනකොට එයා දකිනවා හිස් ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානේ පාළුවට ගිය ගෙවල් හයක් තියෙනවා කියලා. එයා දකිනවා මේ හිස් ගම්මානේ පාළුවට ගෙවල් හයක් තියෙනවා කියන්නේ මෙතන මහා සතුරු බලවේගයක් ඉන්නවා. මහා සතුරු බලවේගයක් මෙතන තියෙනවා, මහා සොරමුලක් මෙතන තියෙනවා, මෙතන මහා මාර දූතීන් පිරිසක් ඉන්නවා, මෙතන සර්පියෝ පිරිසක් ඉන්නවා. එයා මේක දකිනවා නෝනා. දැකලා එයා මොකද්ද මේ හිස් ගෙවල් හය කියන්නේ නෝනා? මේ බාහිර රූපය. ඒ කියන්නේ බාහිර ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආකාරය. එයා දකිනවා නිරේතුරුම අපි මේ බාහිර රූපයන් මගේ කරගෙන අපි භවයේ සකස් කරගන්න. ඔබ අම්මා කියන රූපය බාහිර රූපය මගේ කරගත්තා. ඒ අම්මා කියන බාහිර රූපය නිසා ඔබ සංසාරයේ තව අම්මලා කී දෙනෙක් ඇති කරගන්න සංස්කාරයන් ඔබ රැස් කරගන්නේ නැද්ද? ඔබ තාත්තා කියන බාහිර රූපය මගේ කරගත්ත ඇසෙන් දැකලා, ඔබ දුව පුතා සාම් පුරුෂයා බිරිඳ ආච්චි සීයා රට ජාතිය ආගම මගේ නිවස මගේ ඉඩම මගේ වාහනය මේ බාහිර රූපයන් නැසෙන් දැකලා මගේ කරගත්තා. නමුත් මේ මගේ කර ගැනීම නිසා කොයිසා සංස්කාරයන් අපි රැස් කරනවද? ඔබ යම් දවසක බිරිඳක් මගේ කරගත්ත නම් ඒ බිරිඳ නිසා ජීවිත කාලය තුළ කොච්චර සිල්පද බිඳගන්නවද, කොච්චර අකුසල් මූලයන් වඩනවද? නමුත් බිරිඳ කියන්නේ හිස් කෙදරක් පමණක්මයි, ඊට වඩා දෙයක් නැහැ. ඔබ දරුවා මගේ කරගෙන, මුණුබුරා මගේ කරගෙන, අම්මා තාත්තා මගේ කරගෙන කොයිසා සංස්කාරයන් රැස් කරනවද, කොයිසා සිල්පද බිඳිනවද, අකුසල් මූලයන් වැඩිනවද? නමුත් මේ දරුවා කියන්නේ, මුණුබුරා කියන්නේ, අම්මා තාත්තා කියන්නේ, ඥාතියා කියන්නේ හිස් ගෙදරක්මයි, ගතියුතු දෙයක් නැහැ. මං දැස් දෙක පියාගත්තාම මගේ ආච්චි මට මතක් වෙනවා. ඒ ආච්චි මට අයිති නැහැ. මට මතකයි ආච්චි මගේ ඔඩොක්කුවේ රෝහලට අරන් යනකොට මගේ ඔඩොක්කුවේ හුස්ම ගියේ. ඒ ආච්චි මට අයිති නැහැ. මගේ සීයා හිටියා, ඒ සීයා මට අයිති නැහැ. බාප්පල මහප්පල ලොකු අම්මලා පුංචි අම්මලා ඔය කවුරුත් දැන් ජීවතුන් අතර නැහැ. එහෙනම් මම අම්මා කියලා පෝෂණය කරලා තියෙන්නේ, තාත්තා කියලා පෝෂණය කරලා තියෙන්නේ, ආච්චි සීයා කියලා ලොකු අම්මා බාප්පා මහප්පා කියලා පෝෂණය කරලා තියෙන්නේ හිස් ගෙදරක්මයි, පාළු ගමක තියෙන හිස් ගෙදරක්මයි. ඊට වඩා දෙයක් එතන තිබ්බේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම අපිට අයිති නැති හිස් ගෙවල් හයක් අපේ කරගන්න. හිස් ගෙවල් හයක් අපේ කරගන්න. ඒ නිසාම අපි අප්‍රමාණ වූ බැඳීම්, අප්‍රමාණ වූ කුසල්ල කුසල් රැස් කරමින් භවයේ තව තව ශක්තිමත් කරන් යනවා කියලා. ඒ නිසා දැන් මෙයා හරි ශක්තිමත්. මෙයා දැන් මොකද්ද හඳුනාගත්තේ? සර්පය හතර දිනේ පිටිපස්සෙන් එළවනවා. කිපෙන බොහොම දෂ්ට කරන, බොහොම නපුරු, මාස ගණන් රෝහල් වල තියෙන, මාස ගණන් දුකටපත් කරන, අවුරුදු ගණන් අංශභාගය හැදිලා තියෙන මේ සර්පයින් හතර දෙනා අඳුනගත්තා. ඊළඟට යා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මාර දූතීන් පහක් හඳුනගත්තා. චන්ද රාගය කියන වදකයා හඳුනගත්ත දැන් 10 දෙනයි. ඊට පස්සේ අර සොරු 6 දෙනා අඳුන ගන්නවා. සොරු 6 දෙනා අඳුරගත්තට පස්සේ බාහිර රූපේ වෙන අර පාළු නගරයත්, පාළු ගෙවල් හයත් එයා අඳුනගත්තා. ඒවා අඳුනගත්තට පස්සේ මෙයා දැන් පාළු නගරේ පාළු ගෙවල් ටිකයි දැක්කට පස්සේ මෙයාගේ බිය තවත් වැඩි වෙනවා. මේ සියල්ලම අනිත්‍ය වූ දේවල්, මේ ඇස අනිත්‍ය දෙයක්, මේ කන අනිත්‍ය දෙයක්, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස මට අයිති දෙයක් නෙමෙයි කියලා එයා දකිනවා. ඒ නිසා මේවාට අරමුණු වෙන බාහිර රූපේනුත් අයිති නැති සොරු රැලක්ම කියලා එයා දකිනවා. මට අයිතියක් නැහැ, මං අනුන්ගේ දෙයක් සොරකම් කිරීමක් කරන්නේ. එයාටවත් අයිති නැති දේ මං සොරකම් කරනවා කියලා එයා දකිනවා. දැකලා නෝනා එයා තවත් වේගෙන් දුවනවා කියනවා. එයාට මෙහෙම වේගෙන් දුවනකොට ගං ඉවුරක් හම්බ වෙනවා කියනවා. මා විශාල සාගරයක් ගං ඉවුරට එයා යනවා කියනවා. ගං ඉවුරට ගිහිල්ලා එයා දකිනවා දැන් පිටිපස්සෙන් දැන් 16 දෙනෙක් එළවනවා. එයා දකිනවා මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ. මේ ගඟෙන් මෙහා මම හිටියොත් මම අනතුරටපත් වෙනවා. නැවත මං සතරපා දුකේට භවයට වැටෙනවා කියලා එයා දකිනවා. එනිසා මේ ගඟේ මෙතර බියදනකයි, විසකුරුයි, නරකයි. එනිසා මං කොහොම හරි මේ ගඟෙන් එතර වෙන්න ඕනේ කියලා එයා හිතනවා. හිතලා මොකද කරන්නේ? එයා වටේ පිටේ තියෙන කොට කෑලි අටක් හොයා ගන්නවා කියනවා. වටේ පිටේ තියෙන කොටන් කෑලි තියෙනවනේ, දර කොටන් කෑලි. මේ දර කොටන් කෑලි අටක් හොයා ගන්නවා. දර කොටන් කෑලි අටක් හොයාගෙන එයා ශක්තිමත් වරපොටක් කඩා ගන්නවා කියනවා. මේ ශක්තිමත් වරපොට කඩලා මේ දර කොටන් හටෙන්න ඕන, එයා පහුරක් බඳ ගන්නවා කියනවා.
ඒ පහුර අර ගංගාවට දානවා කියනවා. දාලා ඒ පහුර උපයෝගී කරගෙන එයා ගංගාවෙන් එතරට යනවා කියනවා. ඉතින් මේ දරකොටන් අටක් දාපු පහුර කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තෝ ආජීවෝ, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ දරකොටන්නට එකතු කරගෙන සතිය සිහිය නැමැති වරපටෙන් මේ දරකොටන්නට හොඳට බැඳලා ඊට පස්සේ ආ නිරේතුරුවම සතර සටිපට්ඨානය කියනා වූ හබල උපයෝගී කරගෙන මේ ගඟ තරණය කරනවා කියනවා. තරණය කරගෙන යා ගං ඉවුරට යනවා කියනවා. ගං ඉවුරට ගියාට පස්සේ නෝනා එයාට කාරණා දෙකක් හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා එයාට හිතෙන්නේ එක කාරණයක් කියලා. මොකද්ද හිතෙන්නේ? මම මේ විසකුරු සර්පයින් හතර දෙනාගෙන්, ඒ වගේම මාර දූතයින් පස් දෙනාගෙන්, ඒ වගේම වදකයාගෙන්, ඒ වගේම සොරු හයෙන්, ඒ වගේම මේ පාළු නගරෙන් හිස් ගෙවල් හයෙන් මිදුනාය නිදහස් වුණායි කියන කාරණේ දකින්නවා කියන. ඒක ඉතින් කියන්නේ උතුම් රහත්ඵලයට පත් වුණායි කියන කාරණේ. එන ඔබ ප්‍රශ්නයක් යොමු කළේ මේ සිංහල අවුරුද්දක් සමරන මොහොතේ, මේ සුන්දර ප්‍රීතිය සතුට විනෝදයෙන් ගත කරන මොහොතේ ස්වාමින්වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වැනි භාවනාවක් කීමෙන් ඒ අයගේ සතුටට බාධාවක් නේද කියන කාරණය ඊට අදාළව මම පිළිතුරු දුන්නේ. සතුට වෙන්න, විනෝද වෙන්න, ප්‍රීති වෙන්න ජීවිතයක් නෙමෙයි මේක. සර්පීන් හතර දෙනෙක් පස්සෙන් එළවනවා, වදකීන් පස් දෙනෙක් පස්සෙන් එළවනවා, මාර දූතීන් පස් දෙනෙක් පස්සෙන් එළවනවා, තියුණු කඩුවක් කරගත්ත වදකෙක් පස්සෙන් එළවනවා, ඒ වගේමයි සොරු හය දෙනෙක් පස්සෙන් එළවනවා. ඒ නිසා ප්‍රීති වෙන්න, විනෝද වෙන්න, සතුට වෙන්න කාලයක් නෙමෙයි. එනිසා ධර්මානුකූලව මේ සිංහල අලුත් අවුරුද්ද ගලප ගන්න කියලා ගෞරවයෙන්